bien, ¿va? හරි හැමෝටම සුබ උදෑසනක් අද දවසේ අපි අර පොත කරනවා කියලා කිව්වේ එනිසා ඒ පොත ළඟට අරගන්න මං පණිවිඩයක් එව්වා ඒ පොතේ පිටු ගාණක් කරන්න කියලා ඒ ප්‍රමාණය ඉස්සලා කරලා ඉමු පුතේ මේක පොත නේද මේ තියෙන පොත මේක නේද ඔව් මේ පොතේ මං හිතන්නේ 40 හයවෙනි පිටුවේ ඉඳන් අපි කරනවා කියලා තමයි කිව්වේ යකින හයි දැන් මට උත්තර දෙන්න 46 වෙනි පිටුවේ ඉඳන් නේද අපි මේ කරනවා කිව්වේ 49 සර් ආ 49 හරි හරි දැන් ඒක ලෑස්ති කරගන්න තාම සමහර ජොයින් වෙනවා කමක් නැහැ මේක පටන් ගමු 49 පිටුවේ කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මට කරන්න ඊට පස්සේ අපි මේක පටන් ගමු තව විනාඩි දෙකකින් විනාඩියකින් 7:05ට පටන් ගමු
හරි අපි පටන් ගමු අද පාවිච්චි කරන්නේ ස්ලයිඩ් ෂෝ එක නෙමෙයි ප්‍රසන්ටේෂන් එක නෙමෙයි අද පාවිච්චි කරන්නේ පොත ඒ නිසා මම වයිට් බෝඩ් එක තමයි අද පාවිච්චි කරන්නේ හරි එතකොට දැන් මේ මේ ගණන් මේකේ තියෙනවා 49 වෙනි පිටුවේ පහක් මේ පහම අපි හරියටම හදමු හදලා ඉවරලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක හදන ක්‍රමය සහ ඊට පස්සේ ඔයාගේ ගණන් ටික මගේ ගණන් ටිකත් එක්ක බලන්න ඔයා දැන් මේකේ උත්තර ගහලා ඇති මේ උත්තර ටික මගේ උත්තරත් එක්ක සංසන්දනය කරන්න ඊට පස්සේ 49 වෙනි පිටුවේ ගණන් පහ හදලා ඉවරනාට පස්සේ මම ඔයාලට අවස්ථාව දෙනවා දෙලිචන කෙනෙකුට අහන්න හරි එතකන් මම මයික්ස් මියුට් කරලා තියෙන්නේ මම පළවෙනි ගාන කියනවා අවුරුදු 4කට වරක් පවත්වන ලබන තරංගාවලිය 5 වන වරට පැවැත්වුවේ 1982 ය දැන් අපි මේ හදපු ගණන් එක බලනකොට මේ ගණන් හරි ලේසි 1982 මේ පවත්වන්නේ 5 වෙනි වරට මේ පවත්වන්නේ 5 වෙනි වරට අපෙන් අහනවා එම තරංගාවලිය 12 වන වරට පැවැත්වුවේ කුමන වර්ෂයේද 12 වන වරට පැවැත්වුවේ කුමන වර්ෂයේද දැන් මේ අපිට දීලා තියෙන 5 වන වර 5 වන වර දීලා තියෙන්නේ 1982 එහෙනම් දැන් අපි මොකද කරන්නේ අපි බලනවා දැන් 5 වෙනි වරටනේ 5 වෙනි වරට පැවැත්වුවේ දැන් අපි අහන්නේ 12 වෙනි වරට 5 වෙනි වරට පැවැත්වුවේ 1982 එහෙනම් අපි අහන්නේ 12 වෙනි වරට ඒ නිසා අපි මොකද කරන්නේ මේ 12න් මේ පහ අඩු කරනවා 12න් මේ පහ අඩු කරනවා ඇයි මේ පහ අඩු කරන්නේ දැන් අපිට දීලා තියෙන්නේ පළවෙනි වලට පැවැත්වුව අර්ධ නෙමෙයි 5 වෙනි වලට පැවැත්වුව අර්ධ තමයි දීලා තියෙන්නේ එහෙනම් තව කීයක් යන්න ඕනේද වාර කීයක් යන්න ඕනේද කියලා බලන්න තමයි 12න් පහක් අඩු කරන්නේ දැන් 12න් පහක් අඩු කරාම කීයද 7යි මේ තරංගාවලිය පවත්වන්නේ අවුරුදු 4කට සැරයක් අවුරුදු 4කට සැරයක් තමයි මේ තරංගාවලිය පවත්වන්නේ. එහෙමනම් මේ 7 4ෙන් වැඩි කරන්න ඕනේ. මේ 7 4ෙන් වැඩි කරන්න ඕනේ. ඇයි? ඉදිරි ප්‍රමාණය හෙව්ව 7යි 12න් 5ක් අඩු කරලා ඒක 4ෙන් වැඩි කරලා 7 4 28යි. එහෙනම් තව අවුරුදු 28ක්. එහෙනම් තව අවුරුදු 28ක් අපි මෙතෙන්ට එකතු කරන්න ඕනේ. 1982කට. එහෙනම් අවුරුදු 28ක් 1982කට එකතු කරාම 8යි 2යි 10යි එකක් ඉතුරුයි 8යි 2යි 10යි 1යි 11යි එකක් ඉතුරුයි 9යි 1යි 10යි බිංදුවයි එකක් ඉතුරුයි 2යි එහෙනම් 2010 අවුරුද්දේ තමයි මේ ඊළඟ සැරේට පවත්වන්නේ. නම් උත්තරේ 1. දැන් මේ පළවෙනි උත්තරේ තියෙන අය හරි දාගන්න. ඊළඟ අපි යනවා දෙවෙනි උත්තරේට. හරි ඊළඟ අපි යනවා දෙවෙනි උත්තරේට. දෙවෙනි ප්‍රශ්නය යන්න කියවන දෙවෙනි ප්‍රශ්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ අවුරුදු 3කට වරක් පවත්වන ලබන අත්පත්තු තරගාවලිය දැන් මේක පවත්වන්නේ අවුරුදු 3කට සැරයක් මොනවා මේක මෙතන කියද්දි මෙතන හදන්න අවුරුදු 3කට සැරයක් පවත්වන ලබන අත්පත්තු තරගාවලිය 4 වන වරට පැවැත්වුවේ 1990 මේ බලන්න 4 වන වරට පැවැත්වුවේ 1990 4 වෙනි වරට මේක පවත්වන්නේ අවුරුදු 3කට සැරයක්. ඊළඟට කියනවා 90. එම තරංගාවලිය 5 වන වරට පැවැත්වුවේ කොමන වර්ෂයේද? එහෙනම් දැන් අපි 4 වෙනි වරටනේ මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන්නේ 4 වෙනි. දැන් මේක නම් අපි අර විදිහට හදන්න ඕනේ නැහැ. 4 වෙනි සැරේට පවත්වලා තියෙන 1990. 5 වෙනි සැරේට කියන්නේ ඊට වැඩි තව අවුරුදු 3ක් එහායි. මේ විදිහට අඩු කර කර හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? මේ 4 වෙනි සැරේ 5 වෙනි සැරේ අහන්නේ 5 වෙනි සැරේ කියන්නේ ඊට අවුරුදු 3කට පස්සේ මේ ඊට අවුරුදු 3කට පස්සේ කියන්නේ 1993 දී දැන් අපි මේ විදියට අඩු කර කර හදන්න ඕනේ නැහැ මේ තරංගාවලිය පවත්වන්නේ අවුරුදු 3කට සැරයක් හරි ඔන්න බලන්න ඒකේ උත්තරේ හරිද කියලා ඒ අපි දෙවෙනි ගාන සාකච්ඡා කරේ අපි යන තුන්වෙනි ගානට මේක තුන්වෙනි ගානට හරි තුන්වෙනි ගානට අපි යනවා තුන්වෙනි ගානේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවුරුදු 4කට වරක් පවත්වයි මේක පවත්වන්නේ අවුරුදු 4කට සැරයක් එය දෙවන වරට පැවැත්වුවේ 2012 දෙවන වරට පැවැත්වුවේ 2012
2012 තමයි දෙවෙනි වරට පැවැත්වුවේ. ඊළඟට පස්වන වරට පැවැත්වුවේ කොයි අවුරුද්දද කියලා අහන්නේ. දැන් දැන් මොකද කරන්නේ? පස්වෙනි වර තමයි අහන්නේ. මේ දෙක අඩු කරා එහෙමනේ අපි කරේ. මේ දින දිනක අඩු කරා. මොන උත්තරේ තුනක් ආවා. අවුරුදු 4කට සැරයක් පවත්වන නිසා අපි 4 3 4ෙන් වැඩි කරා. එතන මෙතෙන් 12ක් ආවා. මේ 12 අපි මොකද කරන්නේ? මෙතන අපි මෙතෙන්ට එකතු කරනවා. එකතු කරාම එනවා 4යි 1 1යි 2යි 0.2යි 2යි 2024. දැන් 2024 තමයි මේක පස්වන පස්වන වරට පවත්වලා තියෙන්නේ. ඒ තුන්වෙනි ගාන हदागन उत्तर आवाद कि बला अरे अभी हम हतरवेणी गान ना हतरवेणी गान හය අඩු කරනවා 12න් එතකොට 6යි. අවුරුදු 3කට සැරයක් යන නිසා මේ 6 වැඩි කරනවා 3. 6 වරක් 3 18යි. මේ 18 මෙතෙන්ට එකතු කරනවා. එහෙනම් 8යි 2යි 10යි 1ක් ඉතුරු 8යි 1 9යි 1යි 10යි 1ක් ඉතුරුයි 9යි 1යි 10යි 1ක් ඉතුරුයි 2000 දි. දැන් මේ තාත්ත නැවසරය කියන්නේ 2000 දි. එහිම එකක් මේකේ නැහැ. අල්පතේම උත්තරයක් මේකේ තියෙනවද කියලා 2010 2012 2016 වගේ පොතේ තියෙනවද 2000 කියලා උත්තරය නෑ සර් ඒක තමයි ඒක උත්තර ටික වැරදිලා ඔව් උත්තර ටික වැරදිලා ඔව් ඒ නිසා මේකේ හරි උත්තරේ වෙන්නේ 2000 හරි හරි උත්තරේ වෙන්නේ 2000 නම් තව එක ගානක් තියෙනවා ඒ ගාන බලමු අපි ඒ තමයි පස්වෙනි ගාන බලන්න පස්වෙනි ගාන ඔන්න පස්වෙනි ගාන හදනවා පෙබ්‍රවාරි මාසේ 29 වෙනිදා උපන්දිනයේ සජිත් දෙවන වරට උපන්දිනයේ සමරුවේ පෙබ්‍රවාරි මාසේ 29 වෙනිදා උපන් සජිත් දෙවන වරට උපන්දිනයේ සමරුවේ 1964 වර්ෂයේ එයා දෙවෙනි වරට 1964 එයාගේ උපන්දිනය සමරනවා ඇයි මේක පෙබ්‍රවාරි 29 කියලා දීලා තියෙන්නේ පෙබ්‍රවාරි විසී නාමයා කියලා දීලා තියෙන්නේ ඇයි අපි දන්නවා පෙබ්‍රවාරි මාසේ 29ක් එන්නේ අධික අවුරුද්දක විතරයි අධික අවුරුද්දක් ආයේ එන්නේ අවුරුදු 4කට සැරයක් එහෙනම් අපි දන්නවා ආයේ යාට සම්බරන්න වෙන්නේ අවුරුදු 4කින්නේ පෙබ්‍රවාරි 29 දවසේ ඉපදෙච්ච කෙනෙකුට නැවත සැරයක් යාගේ උපන්දිනය සම්බරන්න වෙන්නේ අවුරුදු 4කට පස්සේ එහෙනම් දැන් අපි මේ කියහනවා 12වෙනි වරට කවදද යා සැමරුවේ කියලා මොකද කරේ 12න් දෙකක් අඩු කරා 10යි අවුරුදු 4කට සැරයක් නිසා මේක 4ෙන් වැඩි කරා 40යි දැන් මේ 40 මෙතෙන්ට එකව කරා 4.4යි 6යි 4යි 10යි බින්දුව දැම්ම එකක් ඉතුරුයි 9 1යි 10යි 10යි බින්දුව දැම්මා එකක් ඉතුරුයි 2004 එහෙම උත්තරයක් තියෙනවද ඔව් ඒ උත්තරය නම් තියෙනවා ඒ උත්තරය තියෙනවා හරි දැන් මේ මේකේ මෙන්න මේ ගණන් ටික නොතේරෙච්ච කෙනෙක් ඉන්නවා නම් අහන්න නැවත සැරයක් එකක් කියලා දෙන්න. සෝයක තේරුණා. සෑම් මට 4 වෙනි එක තේරුණා. බීජ මට 4 වෙනි එකේ උත්තරේ නැහැ නේ පුතේ.
හතරවෙනි එකේ උත්තරේ වැරදි. අර හතරවෙනි එකේ තියෙන්නේ 1992 කියලා. සර් ලියලා තියන්නේ 1992 කියලා ලියලා තියන්නේ සර්. හරි 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 හරි. දැන් හරි දැන් හරි දැන් හරි. මම ලියලා වැරදි. හරි හරි. ඔමින්න ඔන්න යන චුට්ටකට මං ආයෙ ඔයගොල්ලන්ව මූවි මියුට් කරා. ඔව් මේකේ මම වරද්දලා දීනේ ලියලා තියෙන ගාන නේද? මේ දීනේ 1992 ඉන්න ඕනේ. එහෙමනම් හරි උත්තරේ තියෙනවා 2006. ඒක හදාගන්න. මම 92ට 82 කියලා ලියලා. හරි. දැන් ඕන හැමෝටම නැවත සැරයක් මම මේ ගණන් දෙක නැවත කියා දෙන්නම්. එතකොට හැමෝටම මේක හරියන්න ඕනේ. දැන් මේක දැන් මේ රේසි ගණන් දැන් මේවර ආපව මං අර දෙන ගණන් වගේ ආපව හපව අහන්න ඕනේ නැහැ. මේවා හරි ලේසි ගණන්. මේ ඒ නිසා මේකේ බලන්න දැන් අපිට ඊළඟ මෙන්න මේ ගණන් බලන්න. මේක කියන්නේ මොකද්ද? මේ අන්තිම ගණන් දෙක. තාත්තා අවුරුදු 3කට සැරයක් ඉන්දියාවේ යනවලු. එයා 6 වෙනි සැරේට ඉන්දියාවට ගියේ 1992 කියලා. අපෙන් අහන 12 වෙනි සැරේට ගියේ කවද්ද කියලා. දැන් මොකද කරන්නේ? දැන් අපිට කෙලින්ම පළවෙනි සැරේ දීලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ 12 වෙනි සැරේ හොයන්න 12 3 වැඩි කරලා ඒකට එකව ගන්න පුළුවන්. හැබැයි අපිට දීලා තියෙන එහෙම නෙමෙයි. 6 වෙනි සැරේ දීලා තියෙනවා. නෑ 6 වෙනි සැරේ දීලා තිනුන මොකද කරන්නේ? 12 වෙනි සැරේ අහනවා නම් මේ 12න් මේ 6 වෙනි සැරේ කියන කඩු කරා. අපිට දීලා තියෙන එක අඩු කරා 12 වෙනි අහන එකෙන් 12න් 6ක් අඩු කරා. අඩු කරාම 6යිනේ. දැන් අවුරුදු 3කට සැරයක් ඉන්දියාවේ යන නිසා මේ 6 කියන්නේ වැඩි කරන්නේ මේ 3. 6 වැරද්ද 3 කියන්නේ 18යි. ඒ 18 අපිට දීලා දෙන අවුරුද්ද එකතු කරනවා 1992 කර මේ 18 එකතු කරනවා. එතනම 8යි 2යි 10යි. එකක් ඉතුරුයි 9යි 1යි 10යි 11යි. එකක් ඉතුරුයි 9යි 1යි 10යි. 1යි 1යි 2යි 2010 තමයි 12 වෙනි සැරේට යන්නේ. දැන් බලන්න මේක 5 වෙනි ගානනේ. 5 වෙනි කොහොමද තිබ්බේ? සජීත්ගේ උපන්දිනේ වැටෙන්නේ අය පුදුනේ පෙබරවාරි 29. පෙබරවාරි 29 ඉපදුනා නම් එයාගේ උපන්දිනේ නැවත එන්නේ අවුරුදු 4කට සැරයක්. මොකද මේක අධික අවුරුද්දක පෙබරවාරි මාසයක් නිසා. අධික අවුරුද්දක පෙබරවාරි 29 ඉපදිච්ච කෙනෙක්ගේ උපන්දිනේ නැවත එන්නේ පෙබරවාරි 29 කියන්නේ අවුරුදු 4කට පස්සේ. එහෙමනම් මෙයාගේ දෙවෙනි උපන්දිනේ සමරන්නේ 1964 නම් අහන්නේ 12 වෙනි උපන්දිනේ සමරන දවසනේ. එහෙනම් අපිට දීලා තියෙන දෙවෙනි උපන්දිනය අපිට අහන 12න් අඩු කරා 12න් දෙකක් අඩු කරාම 10යි. අවුරුදු 4කට සැරයක් යාගේ උපන්දිනේ ලැබෙන නිසා 10 වරක් 4 40යි. එහෙනම් මේ 40 මෙතෙන්ට එකව කරා 1964 2004. නැත් 2004 තමයි ඒක 12 වෙනි මාරට යා උපන්දිනේ සමරන්නේ. දැන් නම් මේ ගණන් ටික හොඳට පුළුවන් වෙනවනේ. මං කියන්නේ අර මම දෙන ගණන් වගේ අමාරු නැහැනේ. මේ පොතේ ගණන් ලේසි. හැබැයි මට තියාගන්න මේ ලේසි ගණන් වල ක්‍රමවේද පාවිච්චි කරලා තමයි අමාරු ගණන් හදන්නේ. ඒ නිසා අපි දැන් ඔහොම කරගෙන යමු. කරගෙන ගිහිල්ලා අපි අමාරු ගණන් දෙකකුත් ඔය අතර හදමු. හරි. දැන් මේ ගණන් වර්ගේ හරි. දැන් අපි යනවා ඊළඟ පිටුවට. ඊළඟ පිටුවට ඊළඟ පිටුවේ 28 වෙනි එක වයස සොයමු කියන එකට යන්න. ඒ කියන්නේ 50 වෙනි පිටුව වයස සොයමු. හරි දැන් වයස හොයන්න යන්නේ. මේකත් ලේසි, එච්චර අමාරු නෑ. මේකේ ගණන් ටික හදුවේ නැත්නම් කවුරු කෙනෙක් ඉක්මනට බලා ගන්න මේකේ ගණන් ටික හදන්න. හරි ඒකේ ගණන් හතරක් තියෙනවා. මේ ගණන් හතර අපි හදාගෙන යමු. දැන් අපි ඉක්මනට මේක කරගෙන ගියොත් මම ඒකයි ඊයේ හවසම මේ ගණන් ටික හදන්න කියලා මම පණිවිඩයක් දැම්මේ. හදලා තිබ්බනම් ලේසි. දැන් හදන්න ගියොත් අපිට අමාරු නේද? ඒ නිසා කමක් නැහැ. හදාගෙන යමුකෝ. ඔන්න මම පළවෙනි ගාණ ඉඳන් අර ගන්නවා. ඒකේ 50 වෙනි පිටුවේ. ඒක දැන් අපි මේ හදන්නේ. ඔන්න දැන් කරෝ ජොයින් වෙනවා පුරාණක් කෙනෙක්. පිටුව 50. පිටුව 50. හරි 28 වෙනි එක තමයි මේ හදන්නේ. ඔන්න පළවෙනි ගාන. පළවෙනි ගාන. හොඳට කියවන්න. අම්මා හා තාත්තාගේ වයස වල එකතු අවුරුදු 72 කි. තාත්තා අම්මාට වඩා අවුරුදු 4කින් වැඩිමල්ලේ.
මෙහෙම දීලා දෙන්නගේ වයස හොයන්න කිව්ව ගමන් අපි මොකද කරන්නේ අම්මගේ තාත්තගේ වයසල එකතුව දීලා තිනවා නේද මෙදෙනගේ වයසල එකතුව 72යි අපි දන්නේ අම්මාට කීයද වයස තාත්තට කීයද වයස කියලා හැබැයි කියනවා තාත්තා තාත්තා අම්මට වඩා අවුරුදු 4ක් වැඩිමයි අමද අම්මට වඩා තාත්තා අවුරුදු 4ක් වැඩිමයි එතකොට අපි මේ 72 බෙදුවොත් 4ෙන් 72 4ෙන් බෙදුවොත් sorry 2ෙන් බෙදුවොත් හරියද හරියන්නේ නැහැනේ මොකද මෙතන විෂමතාවයක් තියෙන්නේ අම්මයි තාත්තයිගේ වයස එක සමාන නම් මේක දෙකෙන් බෙදුවට කමක් නැහැ එක සමාන නැහැනේ එක සමාන නැත්තම් මේක දෙකෙන් බෙදුවා කියලා හරි උත්තරේ එන්නේ නැහැ ඒ නිසා අපි මොකද කරන්නේ මේ බලන්න තාත්තා අම්මට වැඩි අවුරුදු 4ක් වැඩිමල් නම් අපි මේ 72 න් 4 අඩු කරනවා 72 න් 4 අඩු කරනවා හරි දැන් මෙහෙම හිතන්න ඔයාගේ වයස ඔයා හරි මම මගේ වයස අවුරුදු 5යි කියලා හිතන්න ඔයාගේ අපි අනිම වයස ගමුකෝ ඔයාට අවුරුදු 10යි අයියා අයියාගේ වයස අවුරුදු 12යි අයියා ඔයාට වැඩි අවුරුදු 2ක් වැඩිමල් හරි අයියා ඔයාට අවුරුදු 2ක් වැඩිමල් අයියාගේ වයස අවුරුදු 12යි ඔය දෙන්නගේ වයසල එකතුව අවුරුදු 22යි දැන් ඔයාගේ වයස හොයන්න කිව්වොත් මොකද කරන්නේ දැන් ඔයාලට දෙන්නේ මොකද්ද අයියා ඔයාට වැඩි අවුරුදු 2ක් වයසයි කියන එක විතරයි එහෙනම් අපි මේ වැඩි වයස මේ එකතුවෙන් අඩු කරනවා වැඩි වයස අවුරුදු මේ වයස දෙක එකතුවෙන් අඩු කරාම 20යි ඒ 20 දෙකෙන් බෙදෙනවා 10යි ඒනි අඩු කෙනාගේ වයස ඔයාගේ වයස අර වැඩි වෙච්ච වයස අඩු කරලා ඒ එන ගාන දෙකෙන් බෙදුවාම එන්නේ අඩු කෙනාගේ වයස එහෙනම් අයියාගේ වයස වෙනවා නම් ඔයා මේකට දෙකක් එකතු කරන්න ඕනේ දැන් තේරුණාද ඒක තේරුණා මේ වගේම තමයි දැන් මේක මොකද්ද මේක අම්මගේ තාත්තගේ වයස එකතුව දීලා තියෙනවා 72යි තාත්තා අම්මට වැඩි 4ක් වැඩිමල් කියලා දීලා තියෙනවා එහෙනම් අපි 4 අඩු කරනවා 4 අඩු කරාම එන්නේ 68යි 68 බෙදනවා 2ෙන් 34යි 34 කාගේද අඩුවෙක් කිනාගේ අම්මගේ වයස තමයි 34 මේ එන්නේ 34 කාගේ වයසද අම්මගේ වයස එහෙනම් තාත්තගේ වයස හොයන්න මේකට 4ක් එකතු කරන්න ඕනේ එතකොට එන්නේ 38යි එහෙනම් තාත්තට 38යි එහෙම උත්තරයක් තියෙනවද ඔව් තාත්තගේ වයස 38යි අම්මගේ වයස 34යි කියලා උත්තර දෙක ඇවිල්ලා තියෙනවා අම්මගේ වයස 34යි තාත්තගේ වයස 34යි කියලා දැන් උත්තරේ දෙන්න මේ තමයි මේ තමයි අපේ උත්තර දෙක දැන් බලන්න හරියද කියලා ඔය උත්තර දෙක හරියද බලන්න ඔන්න මම ඒතොර ඒක මම යනවා ඊළඟට දෙවෙනි ගානට දැන් මේක බලා ගන්න හරියද කියලා වැරදි නම් කවුරු හරි කෙනෙක් මේ ක්‍රමේ ලියා ගන්න ඔන්න දෙවෙනි ගානට යනවා මෙතන මේක ඇල ඕන්නේ නැනි මම අයියා එක ඕන්නේ නැනි ඒක දැන් වාද උදාහරණයක් කිව්ව එක එච්චරයිනේ දැන් මේක අගය වැදෙන කටකොලේක හරි ඔක ලියාගත්ත කමන්නේ ක්‍රමේ දෙවෙනි ගාන බලන්න දෙවෙනි ගාන තියෙනවා අක්කාගේ හා නංගීගේ වයසල එකතු අවුරුදු 35 කි එන අක්කා මෙන්න නංගී වයසල එකතු අවුරුදු 35යි එකතුවයි 35 දීලා තියෙන්නේ අවුරුදු 35 එකතුව ඊළඟට කියනවා නංගීර වඩා අක්කා අවුරුදු 5කින් වැඩිමල්ලු එහෙනම් අක්කා අවුරුදු 5කින් වැඩිමල් නංගීර වැඩි අක්කා අවුරුදු 5කින් වැඩිමල් දැන් මොකද කරන්නේ මේ වැඩි වයස එකතුවෙන් අඩු කරනවා වැඩි වයස එකතුවෙන් අඩු කරා ඒ කියන්නේ 30යි හරි 35 5ක් අඩු කරා 30යි දැන් මේ එන උත්තරේ දෙකෙන් බෙදනවා මොකද දෙන්නයි ඉන්නේ ඔක 3 දෙනෙක් හිටියා නම් බෙදන්න වෙන්නේ 3නේ එහෙනම් 32 න් බෙදුනම 15යි 15 කිව්වේ මොකද්ද මේ මේ ආවේ නංගිගේ වයස 15 අඩු කෙනාගේ වයස තමයි එන්නේ එහෙනම් මේකට 5ක් එකතු කරොත් 20යි ඒ තමයි අක්කගේ වයස ඔන්න අක්කගේ වයස ආව කීයද 20යි අක්කගේ වයස 20යි නංගිගේ වයස 15යි දැන් හරියට බලන්න
උත්තර හරි දාගන්න. දැන් මේ පොතේ ගණන් හරිම ලේසි ඈ. මේ ඊ අතරේ ඕන අමාරු ගණන් දෙකකුත් මම දෙන්න කියන්නේ. මේ ටික හැදුවාට පස්සේ. बालायल सामान्य දෙකෙන් දෙකක් බිඳුවයි 1යි 102යි මේ 102 මොකද කරන්නේ දෙකෙන් බෙදන්න ඕනේ මේක දෙකෙන් බෙදන්න ඕනේ ඇයි දෙන්නෙක් ඉන්න හින්දා එතකොට එනවා 51ක් 51 කියන්නේ අඩු එක්කෙනාගේ වයසනේ අඩු එක්කෙනා A එයාගේ වයස 51යි එහෙනම් B හොයන්නේ මේකට 24ක් එකතු කරනවා 5 5 2 5 7 5 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
තුන්වෙනි ගාන තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. මේක තුන්වෙනි ගානට උත්තරේ මොකද්ද? තුන්වෙනි ගානේ පුතේ A ගේ වයස 51යි B ගේ වයස 75යි. අපෙන් එහෙමනේ අහන්නේ නේද? A ගේ වයස 51යි B ගේ වයස 75යි. ඒක දීලා දිනවා A ගේ වයස 51යි B ගේ වයස 75යි. බලන්නක තේරුණාද කියලා? අපි කරේ මොකද්ද ඒ බී තේරුණා සර් තේරුණා සර් තේරුණා තේරුණා වගේ තමයි ඒ බී මේ ගණන් නම් නොතේරෙන විදියක් නැහැ පුතේ මේවා ලේසිම ලේසි දැන් මේවා ගොඩාක් ඔයගොල්ලෝ හදලානේ තියෙන්නේ ඉතින් අමාරු ගණන් හදලා තියෙන්නේ මම මේකේ ගණන් වලට කැමතිත් නැහැ මේක ටීචර් මට කරන්න කිව්වට හරි ලේසිම ගණන් ටිකක් මේකේ තියෙන්නේ තමන්නේ කරගෙන යන්නකො නේද බලමු අන්තිමට හරි අමාරු වෙයිද කියලා හරි රයිට් ඔන්න අපි අන්තිම ගානට ගියා හතරවෙනි ගානට යනවා එනං හතරවෙනි ගාන වබන් හතරවෙනි ගානට ගියා හතරවෙනි ගාන කියන්නේ මොකද්ද කියලා බලන්න හතරවෙනි ගාන කියනවා මාලාගේ සහ සාමාගේ වයසල එකතුව 68කි මම එහා පැත්තට ගියා මාලා සහ සාමා මාලා සහ සාමා අනිත් පැනේ ලියන්න උතර පේනවා පැහැදිලිව මෙන්න මාලා මෙන්න මාලා මෙන්න සාමා මේ දෙන්නාගේ වයස්වල එකතුව 68යි ඒ නිසා අපි ලියාගත්ත මෙතනේ සමානයි 68යි කියලා. දැන් මම මේ ලියන ක්‍රමයෙන්ම කටවැඩ කරන්න ඕනේ නැහැ. තමන් කැමති විදිහට කටවැඩ කරන්න කමන්නේ. සාමා මාලාට වඩා අවුරුදු 8කින් බාලය. සාමා මාලාට වඩා බාලයි. සාමා මාලාට වඩා බාලයි. වැඩිමල් වෙන මාලා. කොච්චරකින් වැඩිමල්ද? 8කින් වැඩිමල්. ඔයා මේකේ මෙතන මෙහෙම ලියාගත්තත් කමන්නේ නැහැ. හැබැයි ඒකට හිතන්න. හිතලා මේකේ දැන් ඊතර එහෙම ගුණොත් කරන්න වෙන්නේ අඩු කිරීමක් නෙමෙයි එකතු කිරීම. හරි. දැන් මෙන්න 8ක්. 8ක් වැඩි මල් මාලා සාමාට වඩා 8ක් වැඩි මල්. 8ක් වැඩි මල් නිසා ඕන්න අපි මොකද කරේ? 8 මේකෙන් අඩු කරනවා 60යි. ඊතර 60යි. 60 දෙන්නේක් නිසා දෙකෙන් බෙදනවා. බෙදුවාම 30යි. 30 එන්නේ අඩු එක්කෙනාගේ වයස 30 එන්නේ අඩු එක්කෙනාගේ වයස
වැඩි එක්කෙනාගේ වයස වෙන 8ක් අපි එකතු කරනවා 38යි බලන්න 38 මෙතන තියෙනවා බලන්න ආවද කියලා 38යි 30යි ඔව් 30යි 38යි සාමගේ වයස 30යි මාළගේ වයස 34යි දැන් අපි මේ විදිහට ලියාගත්තාම ආපහු උත්තරය අහනකොට සාම මාළා හොය හොය ඉන්න ඕනේ දැන් සමාරු කරන වැඩක් තමයි මෙන්න මෙහෙම කරනවා ඕකේ මොකොත් සාම මාළා ලියන්නේ නැහැ නේද मिथन हेट आटाइकिया එනිසා මෙහෙම ලියාගත්තාම මාලා සාමා කියලා මෙහෙම ලියාගත්තම මේකයි හොයන්න ඕනේ කෙලිම ලේසි මෙහෙම නිකන් කරගෙන යනකොට හොයන්න ඕනේ 30 කාගේද සාමාගේද මාලාගේද යාපෝ සරයක් ආයි ගානේ මුලට ගිහිලා බලන්න ඕනේ කාගේද වැස වැඩි ඒ උතර කාලේ ගත ඒ නිසා ඒක තමයි අපේ කටුවැඩය අපේ කටුවැඩය අපේ වෙලාව ඉතුරු කරන විදියට හදා ගන්න ඕනේ කටුවැඩේ වෙලාව ඉතුරු කරන විදිහ දැන් මේ කටුවැඩේ වෙලාව ඉතුරු කරන විදිහ හදා ගන්න තියෙනවා මේ කිවේ ගන්නද හතරවෙනි ගන්න මේ මේක හතරවෙනි ගන්න හරි නේද මොන එනවා අපි 51 වෙනි පිටුවත් ඉවර කරා 51ත් ඉවරයි මේ ටික හරි දැන් මේ ටික හරි මේ ටික ඔක්කොම හරිද ඔව් සර් හරි සර් ඔව් සර් මේ ටික හතරවෙනි ඉන්නේ කියන්නක හතරවෙනි එක අවුස්සලා කියන්නේ මේ බලන්න හතරවෙනි එක සාමා මාලාට වඩා අවුරුදු 8ක් බාලයි සාමා මාලාට වඩා අවුරුදු 8ක් බාලයි කවුද බාලා සාම බාලයි මාලා වැඩිමල් එහෙනම් වැඩිමල් එක්කෙනාගේ පැත්තේ කොච්චර වැඩිමල්ද කියලා අපි ලියා ගන්නවා එහෙනම් සාමා මාලාට වැඩි 8ක් බාලයි නම් මාලා සාමට වඩා 8ක් වැඩිමල් නං එකතු කිරීම අත දැම්ම. ඒ වැඩිමල් නිසා. ඊළඟට මේ දෙන්නගේ එකතුව 68යි නම් 68න් මේ වැඩිමල් ප්‍රමාණය අඩු කරා. 8 අඩු කරා අඩු කරාම එන්නේ 60යි. ඒ 62ට බෙදුවම 30යි. ඒ 30 එන්නේ අඩු කෙනාගේ වයස. මේ අඩු කෙනාගේ වයස 30යි. ඒ 30ට මේ 8 එකතු කරනවා නේද? සැරයක් ඉදර 38යි. ඒ ආවේ වැඩි කෙනාගේ වයස. මේ මේව ලේසි පුතේ මේ එච්චරම අමාරු නෑ එකපාර බලලා තේරුම් ගන්න ඕනේ. मेवा मारू ने ईलग गणंट के बला फनस देवनी पिटवे गणंटिक तुंगिनी के देर उन्ने तुंगिनी का देवा गेने ए हा बी के लिए देने किन्नवा ए दिन के वायस लेको पे किसी विषय हायाई अरे देख किसी विषय हायाई ईलग के ना ए बी के वडा विषय अंदर किम बाल आई ए बी के वडा बाल आई ए बाल आई ए बाल आई अरे तो इना बी वैटी मार කොච්චර කින්ද 24 කින් වැඩි මාන අපි වැඩි මාල් පැත්තේ ලියාගත්තා එතකොට මේක ලේසි ක්‍රමේ බාල පැත්තේ ලියාගත්තම කරදරයි දැන් මේකේ එකතු 126 නිසා මේ 24 අඩු කරා අඩු කරාම 102යි ඒක දෙකෙන් බෙදුවම 51යි ඒ 51 ඉන්නේ කවුද අඩු කෙනාගේ වයස කවුද අඩු කෙනා ඒ අඩු කෙනා එයාගේ වයස 51යි එහෙනම් මේ 51 24ක් එක්කව ගනම් 75 B ගේ වයස 75 ඒ වැඩි කෙනා දැන් හරි එනම් මේක මේ ඔව් අහන්න හතරවෙනි ප්‍රශ්නේට උත්තර දෙක මොකද්ද හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ දුපුම් පෙතේ බෝඩ් එකේම හොයාගන්න පුළුවන් නේ සාමගේ වයස 30යි නේ මේ බලන්නකෝ මේ 30යි මාළගේ වයස 38යි දැන් මේ මේ බෝඩ් එක දිහා බලනම පුළුවන් උත්තර දෙක බලා ගන්න නේද ආය උත්තර දෙක මම කියන්න ඕනේ නැ වෙනම හරිනේ ඔන බලන්න ඊළඟට 52 වෙනි පිටුවේ ගණන් 4 රයිට් 52 වෙනි පිටුවට යමු 52 වෙනි පිටුවේ ගණන් ටික ඔන්නම අපි කරනවා 52 වෙනි පිටුවේ ඒකත් ඒ වගේ වයස් ගණන් තමයි හැබැයි ඒක චුට්ට වෙනස් හරි වයස් ගණන් තමයි චුට්ටක් වෙනස් රයිට් මොකද අපිට කියන්නේ මේ අවිල පිටුව 52 පිටුව 52 අභ්‍යාසය මොකද කියලා දන්නේ
right. මේකේ පළවෙනි ගාන. නංගීගේ හා අක්කාගේ වයස වල එකතු අවුරුදු 15කි. මේකෙනි නංගී අක්කා. වයස වල එකතු අවුරුදු 15යි. ඉතින් අපි මෙතනනේ දාගන්න එකතු නේද? ඕක එකතු දාගත්තා මෙතන 15යි කියලා. එදෙන එකතු. ඊළඟට කියනවා අක්කාගේ වයස නංගීගේ වයසෙන් දෙගුණයකි. අක්කාගේ වයස නංගීගේ වයසෙන් දෙගුණයකි. එහෙනම් නංගිට 1යි නම් අක්කාට 2යි. එහෙමනේ. නංගි අක්කාගේ වයස නංගිගේ වයස වගේ දෙගුණයක්ද? දැන් උදාහරණයකට මේ මෙතන ඔයාගේ වයස අවුරුදු 10යි. මමනේ. මම නම් 10යි. ඊළඟට කියනවා අයියාගේ වයස දෙගුණයයිලු. එහෙනම් අයියාගේ වයස කීයද? 20නේ. නේද? මම 10යි අයියා 20යි. මොකද මගේ වයස වගේ අයියා දෙගුණයක් තමයි 20යි. දැන් මේක සරල කරාම කොහොමද ලියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් 10යි 20 මේ දෙකම 10ෙන් බෙදමු. මේ දෙකම 10ෙන් බෙදමු. මේ 10යි 10ෙන් බෙදමු. මේකයි 10යි 20යි බෙදමු 2යි. එහෙනම් කියන්න පුළුවන් මොකද්ද? මගේ වයස අයියාගේ වයසෙන් භාගයකි. අයියාගේ වයස මගේ වයසෙන් දෙගුණයකි. කිව්වැගනේ. එහෙනම් අයියාගේ වයස මගේ වයසෙන් දෙගුණයකි කිව්වම ඔයාලට ලියන්න පුළුවන් 1යි 2යි කියලා. හරි අයියාගේ වයස මගේ වයසෙන් දෙගුණයකි කිව්වම 1යි 2යි කියලා ලියන්න පුළුවන්. මෙතන ලියන්නේ කොහොමද එහෙනම්? අක්කාගේ වයස නංගීගේ වයසෙන් දෙගුණයකි 1යි 2යි. අක්කාගේ වයස නංගීගේ වයසෙන් දෙගුණයකි 1යි 2යි. හරිද? දැන් අර ඉස්සල්ලා කී වගේ වැච්චර වැඩි අච්චර වැඩි කියලා නෙමෙයි දීලා තියෙන්නේ දෙගුණයක් ගුණ තියෙන්නේ. එහෙමනම් මේ දෙන්නගේ මේ විදියට වයස එක්කව කරොත් කීයද? මේ විදියට වයස එක්කව කරොත් 2යි 1යි 3යි නේ. මේ විදියට එක්කව කරා නම් 3යි. මේ දෙක එකට එක්කව කරා නම් 3යි. හැබැයි අපිට දීලා තියෙන්නේ මේ විදිහට නෙමේ ඒගොල්ලන්ගේ සත්‍ය වයස. එහෙනම් සත්‍ය වයස් දෙක හොයන්න මොකද කරන්නේ? අපි 15 බෙදනවා 3. මේ 15 බෙදනවා 3. ඒක 3ෙන් බෙදනවම 5යිනේ. මේ 5යි කියලා එන්නේ අඩු කෙනාගේ වයස. මේ 5යි කියලා එන්නේ අඩු කෙනාගේ වයස. කවුද අඩු වයස? නංගිගේ වයස අඩුයි. නඩු කෙනාට 5යි. එහෙනම් අක්ක හොයන්නේ මේ වගේ දෙගුණයක් නම් මේක මොකද කරන්නේ? මේක වැඩි කරනවා. මේක වැඩි කරනවා දෙකෙන්. වැඩි කරනවා දෙකෙන් 10යි. ඒ කියන්නේ අක්කගේ වයස අවුරුදු 10යි. බලන්න දෙන්නගේ වයස 5යි 10යි 15යි. ආවනේ උත්තරේ. දැන් මේක බලා ගන්න. එහෙනම් මේක අපි අහන්නේ මොකද්ද? අහන්නේ නංගිගේ වයස අවුරුදු 5යි. නංගිගේ වයසනේ මෙහෙම ලියාගත්තම හරි ලේසි. මේ නංගිගේ වයස අවුරුදු 5යි. දැන් බලන්න එක. මේ ගාන අදා ගන්න බැරිද කෙනෙක් ඉන්නවා නම්? ඒක තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න බලන්න අපෝසරය කියලා දෙන්න. සර් මට ඒක තේරුන්නේ නැහැ. ආ ඕන ආයෙත් අවසරයක් කියලා දෙන්න. සර් හරි මේ බලන්න අපිට දීලා තියෙනවා ගානේ මෙන්න මේ විදිහට. ගානේ කොහමද කියන්නේ? නංගීගේ හා අක්කාගේ වයස වල එකතු 15කි. ඔන් බලන්නකෝ. එහත් මේක ලියා ගන්න එපා පුතේ. ඔමං අපපුලිනා. අපි කඩ වැඩේ කරන්න මේක ලියා ගන්න. ගානේ දෙන තොරතුරු ටික ලියා ගන්න. ගානේ දෙන තොරතුරු ටික ලියා ගත්තම ලේසි. ගානේ ඉන්නේ නංගීකුයි අක්කෙකුයි. මේ මේ නංගී අක්කයි ඉන්නේ. මම හරියටම ලියන්නේ කොන නංගී. මෙව ලියන්න එපා. අක්කා ඔම ලියන්නේ නැහනේ. අපි කිව්වන් ලියන්නේ කකුරයි කියන නේ. එහෙනම් දැන් මොකද්ද මේගොල්ලෝගේ වයස් අතර සම්බන්ධය? වයස් අතර සම්බන්ධය තමයි දෙන්නගේ වයස් වල එකතු 15යි. ඕම් මෙතනින් ලියාගත්තා. එකතු අපි හැම වෙලේම මේ පැත්තේ දාගත්තනේ. එකතු 15යි. අපි දන්නේ නැහැ නංගිර කීයද අක්කර කීයද කියලා එකතු විතරයි දීලා තියෙන්නේ. ඊළඟට කියනවා අක්කාගේ වයස නංගිගේ වයසෙන් දෙගුණේ. අක්කාගේ වයස නංගීගේ වයස මේ දෙගුණයක කිව්ව ගමන් අක්කගේ පැත්තට 2 නංගීගේ පැත්තට 1. ඕක කිව්වොත් එම අක්කාගේ වයස නංගීගේ වයස මෙන් 3 ගුණයක කියලා දාන්නේ කොහොමද? 3යි 1යි. අක්කාගේ වයස නංගීගේ වයස මෙන් 4 ගුණයක කිව්වොත් දාන්නේ කියද? 4යි 1යි. හැබැයි දීලා දීන්නේ මොකද්ද? අක්කාගේ වයස නංගීගේ වයස මෙන් දෙගුණයක නං 1යි 2යි. දැන් මේ දෙක එකට එකතු කරා නම්
එන්නේ කීයද 3 2 1 3යි මේ දෙකේ කෙනෙක් අවම කරා නම් එන්නේ 3 2 1 3යි මේ 15 අපි මේ 3ෙන් බෙදනවා බෙදුවම එනවා 5ක් මේ 5යි 15 3ෙන් බෙදනවා 5යි 5 3 15යි එහෙනම් 5 කියන්නේ අඩු කෙනාගේ වයස නංගිගේ වයස තමයි මේ 5 එහෙනම් අක්කගේ වයස මේ වගේ දෙගුණයක් නම් 5 2 10යි මෙන්න අක්කගේ වයස දැන් හරි දැන් නම් තේරෙන්න ඕනේ දැන් තේරෙන්නේ නැහැ කියලා කියන්න අමාරුයි ඈ දැන් තේරුණා මං හිතන හැමෝටම හරිනේ තේරුණා නේද තේරුණා සර් තේරුණා රයිට් අපි යන් ඊළඟ ගානට දෙවෙනි ගානට මොනවද දෙවෙනි ගාන මං හදන්න යන්නේ දෙවෙනි ගාන කියන්නේ අයියාගේ හා නංගිගේ වයසවල එකතු 20කි මේ දෙවෙනි ගානේ ඉන්නේ අයියෙකුයි නංගියෙකුයි මෙන්න අයියා මෙන්න නංගි අයියාගේ වයස නංගිගේ නෑ අයියාගේ සහ නංගිගේ වයසවල එකතු 20යි එකතු 20යි නම් අපි දාගන්නේ මෙතන ඉන්නේ 20 ඔන්න 20 දාගත්ත එකතුව අයියාගේ වයස නංගිගේ වයස මෙන් තුන් ගුණයකි අයියාගේ වයස නංගිගේ වයස මෙන් තුන් ගුණයකි අයියාගේ වයස නංගිගේ වයස මෙන් තුන් ගුණයකි කාටද ගාව තුන ඉන්න ඕනේ මෙන්න අයියටයි තුන දාන්න නංගිට එකයි අයියාගේ වයස නංගිගේ වයස මෙන් තුන් ගුණයකි එහෙනම් අයියා ගාවයි තුන ඉන්න ඕනේ නංගි ගාව තුන ඉන්න බෑනේ නංගි වාලයි එහෙනම් මේ දෙන්නගේ වයස වල එකතුව මෙහෙම ගත්තොත් කීයද 4යි එහෙම ගත්තොත් 4යි ඒ නිසා දැන් මේ 20 බෙදන්නේ 4ෙන් දැන් 20 බෙදන්නේ 4ෙන් 20 4ෙන් බෙදුවාම 5යි මේ 5 කවුද අඩු වයස තියෙන කෙනාගේ බාල කෙනාගේ වයස තමයි මේ 5 දැන් මෙතන මේකේ බලන්න වැඩි අඩු එක නම් මේ පැත්තේ හිටියේ මේකේ ඉන්නේ අඩු එක නම් මේ පැත්තේ එහෙනම් නංගිගේ වයස වගේ තුන්ගණයක් නම් අයියාගේ වයස 5 වරක් 3 මේක වැඩි කරනවා 3ෙන් එතකොට එනවා 15ක් එහෙනම් 15 තමයි අයියාගේ වයස නන්න අයියාගේ වයස නංගිගේ වයස වෙන වෙනම ආවා හරිද අයියාගේ වයස නංගිගේ වයස වෙන වෙනම ආවා අහන්නේ අයියාගේ වයසනේ අයියාගේ වයස 15යි අයියාගේ වයස 15යි දැන් බලන්න තුන්වෙනි ගාන තොන් අපි තුන්වෙනි ගානට ගියා. උන් ඔන්න දෙවෙනි ගාන තාම එතන තියෙනවා. එතන හදා ගන්න පුළුවන්. බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් තුන්වෙනි ගානට ගියා මම මේ පැත්තේ. හරි. මේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියනවා අම්මාගේ හා දුවගේ වයසවල එකතුව 35කි. මෙන්න අම්මා මෙන්න දුව එකතුව 35යි මේ දෙන්නගේ වයසල එකතුව 35යි එක මෙතනින් දාගත්තා අම්මාගේ වයස දුවගේ වයසෙන් 4 ගුණයකි අම්මාගේ වයස දුවගේ වයසෙන් 4 ගුණයකි දුවට 1යි නම් අම්මට 4යි මේක හොඳට කල්පනා කරලා දාගන්න ඔයා මේකේ මේ පැත්තට දැම්මොත් එම 1යි 4යි මොකද වෙන්නේ දුව අම්මට වඩා වැඩි මල්ලලා එහෙම වෙන්න බෑනේ නේ දැන් අම්මාගේ වයස දුවගේ වයස මෙන් 4 ගුණයකි දුවට 1යි නම් අම්මට 4යි මේ දෙක එකට එකතු කරා නම් 5යි මේ 35 අපි බෙදන්නේ 5යි උත්තරේ 7යි 4 5 35 මේ 7 ආවේ දුවටනේ අඩු එක්කිනාගේ වයස නම් මේ ඉන්නේ වැඩි කෙනා හොයන්න 4 4 28යි මේ 4 වැඩි කරන්න ඕනේ 7 හතරෙන්යි හතර ගුණයක් නිසා හතරෙන් වැඩි කරනවා එන හතරෙන් වැඩි කරා දැන් 28යි 28 කාගේ වයසද අම්මගේ වයස දැන් අම්මට 28යි දුවට 7යි අහන්නේ අම්මගේ වයස අවුරුදු 28යි ඒක තේරුණා නේද ඒක තේරුණාද තේරුණා සර් තේරුණා හරි තේරුණා එහෙනම් දැන් ඔන්න ඒ ගන්නත් බලන්න ඒ ගන්නත් ලියා ගන්න. ලියාගත්. හරි ඒ ගන්නෙත් දැන් මේමයි කටුවැඩ කරපු තැන් වල මේ විදිහට කටුවැඩ තියෙන නම් හොඳයි. ඒ කටුවැඩේ වෙන විදිහකට ඔයා ලියාගෙන තිනනවා. ඔයා දැන් මොකද කරන්න ඕනේ? ඔය මේ විදිහේ කටුවැඩක් කරන්න ලියා ගන්න ඕනේ. මෙන්න මේ විදිහ අපි කටුවැඩ කරොත් ලේසියි කියලා. මං කවසම හැම එකේදීම මං කියන ක්‍රමෙම හරි ක්‍රමෙ වෙන්නේ නැහැ.
සමාජවාගේ ටීචර් පන්ති ටීචර් කියලා දෙලා තියෙන්න පුළුවන් පන්ති සර් කියලා දෙලා තියෙන්න පුළුවන් මේ රටේ කෙටි ක්‍රමයක් මේ රටේ හොඳ ක්‍රමයක් සමාජවාගේ ටියුෂන් පන්ති ටීචර් හරි සර් හරි මේ රටේ හොඳ ක්‍රමයක් කියලා දෙලා තියෙන්න පුළුවන් ඔයා භාවිතා කළ යුත්තේ තමන්ට ගැළපෙන අඩුම කාලයක් භාවිතා කළ හැකි හොඳම ක්‍රමය ඒ නිසා මගේ ක්‍රමය හොඳයි කියලා කාටවත් කියන්න බෑ මම කියන්නේ මේ මං හදන ක්‍රමය හරිම ක්‍රමය හොඳම ක්‍රමය මොන ක්‍රමයෙන් හරි උත්තර එනවා නම් එච්චරයි ඒ ක්‍රමය තමන්ට පහසු වෙන්න ඕනේ තමන්ට සරල වෙන්න ඕනේ කාලය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ක්‍රමයට කාලය වැඩියෙන් පාවිච්චි වෙනවා නම් ඒ ක්‍රමයේ ඇති වැඩක් නැහැ මොකද ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ කාලයත් එක්ක සටනක් ඒ කාලයත් එක්ක සටන් කරනකොට අපිට බෑ මේ දිග ක්‍රමවලට ගිහිල්ලා නේ කාලය වැය කරගෙන නටන්න බෑ ඒ නිසා වඩාම ලේසිම පහසුම සරලම අඩුම කාලයක් ගත වෙන ක්‍රමය තෝරගන්න දැන් මේ අපි හදපු ගණන් එක බලනකොට මේව හරිම ලේසි ඈ මේව ගණන් නෙමෙයි වගේ කමන්නේ දැන් ඔය ටික හදා යංකුවාද දැන් මම ඊළඟ දවස් ඉඳන් මෙහෙම කරනවා මේ ගණන් හදන අතරේ අර අමාරු ගණන් දෙක තුනකුත් කරනවා නැත්නම් මේක අපරාධ පුතේ වෙලාව මොකද මං හිතුවේ නැහැ මෙච්චර ලේසි කියලා මේ ගණන් මේ පොතේ ගණන් මම පොතේ ගණන් දැන් තමයි බැලුවේ මං හිතේ මෙටුනේ අමාරු ඇති කියලා කමන්නේ මොක කරයි යංකෝ ඔන්න හතරෙන් ගාන තමයි යනවා ඒ ඒ මේ පිටුවේ අන්තිම ගාන හතරවෙනි ගාන ඔන්න හතරවෙනි ගාන මම මේ පැත්තේ හදනවා බලා ගන්න හතරවෙනි ගාන පියාගේ හා පුතාගේ වයසල එකතුව අවුරුදු 45 ගී මේක ඉන්නේ පියායි පුතායි මේක කවුද ඉන්නේ පියා සහ පුතා මේ දෙන්නගේ එකතුව 45යිලු වයසල දෙන්නගේ එකතුව 45යිලු තාත්තාගේ වයස පුතාගේ වයස මෙන් 4 ගුණයක තාත්තාගේ වයස පියාගේ වයස පුතාගේ වයස මෙන් 4 ගුණයකි ඔබන් පුතාට එක දැම්ම පියාට 4 දැම්ම දැන් මේ දෙන්නගේ වයස් එකට එකතු කරා නම් 5යිනේ එහෙනම් මේ 45 දැන් මොකද කරන්නේ මේ 5ෙන් බෙදනවා බෙදුවාම 9වරක් 5 තමයි 45 එහෙනම් 45 5ෙන් බෙදුවාම 9 මේ 9 ආවේ පුතාට නමේ ආවේ පුතා දවය පියාට එහෙම නෙමෙයි දැන් පියා හොයන්න 9 වරක් 4 36යි එහෙනම් තාත්තගේ වයස 36යි පුතාගේ වයස 9යි අපෙන් අහන්නේ පුතාගේ වයස 9 කියලා දීලා තියෙනවා 9 කියලා දීලා තියෙනවා දැන් හරිනේ ඔන්න මේ ගණන් ටික ඔක්කොම හරි දැන් අපි පිට තුනක ගණන් ඉවර කරා පිට තුනක ගණන් ඉවර කරා පිටුනක ගණන් ඉවර කරා. තුන්වෙනි එකට උත්තරේ. තුන්වෙනි එකට උත්තරේ මේ පුතේ දැන් ඔතන පේනවනේ. දැන් මේ මොකද ආ කියන්නේ? අම්මා. දූ කියන්නේ දුව. එහෙනම් අම්මගේ වයස 28යි. දුව 7යි. ඉතින් දැන් මේකෙන් පේනවනේ. දැන් ඔක්කොම අර අපි කියන්න ඕනේ මේකේ උත්තරේ මේක කියලා කියන්න ඕනේ. දැන් ඔයාට උත්තරේ වහ ගන්න ඕනේ. ඉතින් අම්මගේ වයස නම් අහලා තියෙන්නේ අම්මගේ වයස 28යි. නේද? දැන් අපි අපි දක්ෂ වෙන්න එපා. අපි දක්ෂ වෙන්න ඕනේ මේ වගේ දුන්න ගමන් මේකෙන් හොයා ගන්න. දැන් අර අනික් අය වගේ මම කියන්නේ නැහැ. මේකේ උත්තරේ තුන්වෙනි උත්තරේ 28යි. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ කියහම අපි හැමදාම බිහි කරන්නේ කවුද? සර්. නේද? ආ ओके मට සිග්නල් මට සිග්නල් නැතුණා ඒ ටිකේ උත්තර දෙන්නේ නේද ආ සිග්නල් නැති වුණා දැන් මේකේ රෙකෝඩින් එක පුතේ මම එවනවා ඔයාට දැන් ඉස්සෙල්ලා මයික්‍රොසොෆ්ට් එකේ වගේ නෙමෙයි මේකේ රෙකෝඩින් එක මට එවන්න පුළුවන් මම මේ රෙකෝඩින් එක එවනවා හවුස් රෙකෝඩින් එක ආවට පස්සේ ආපස්සට ගේටිව බලා ගන්න සිග්නල් නැති වෙච්ච කට්ටිය උත්තර ටික විතර මම කියන්නම් එකේ උත්තරේ 5 පළවෙනි උත්තරේ දෙකේ උත්තරේ 15 දෙවෙනි උත්තරේ තුනේ උත්තරේ 3 28 हतरे उत्तरे एक नमे एके उत्तरे पहा पहले उत्तरे देखे उत्तरे पहालव देवनी उत्तरे तुने उत्तरे इसी आठ तुंगे ने उत्तरे हतरे उत्तरे नमे पहले ने उत्तरे हरी दे हाथों बुकरे में इतने तीनों सिग्नल ने तुम्हें चिकना हाथों बुकरे में नहीं तीनों नहीं सा मेरे को अंदर मंग ये वन हुआ रिकॉर्डिंग एक हवस एक नया तो बलान हरी अभी दें ईलंग एक रे आने से ला छोटा වෙන ගණන් දෙකක් මතක් කරගමු. ඔය පුතේ වීඩියෝ ඔෆ් කරන්න මොකද ඔයාගේ ඩේටා ටිකයි යන්නේ. මිහිණි. රයිට්. ඔන්න වෙන ගණන් වර්ගයකට යනවා. මේ ගණන් වර්ගය මේ අතරතුරේ ඔන්න මතක් කරනවා මම ඔයාට.
වැටකණු ගාන මතක් කරන්න යන්නේ. රයිට්. දැන් මේක හොඳට බලා ගන්න වැටකණු ගාන මේ ඇතුලේ මොකද මට දැන් නිකන් අමාරු ගානක් හැදෙන්න තුනම් නිකන් යන්නේ මොකද්ද වගේ. ඉතින් මම මේක දැන් ඔන්න මේ ඊළඟ පිටුවට යන්න ඉස්සෙල්ලා මේක මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නවා. හරි? ඔන්න බලන්න. මෙන්න බලන්න එක වර්ගයක් වැටකණු වර්ග ගොඩක් තියෙනවා. වැටකණු එකක් අපි මතක් කරගන්න. හරිද? මෙන්න පංචාස්රාකාර ඉඩමක්. පංචාස්රාකාර ඉඩමක් තියෙනවා. හරිද? මේ පංචාස්රාකාර අපි ඉස්සෙල්ලා චතුරස්රාකාර ගමුකෝ මොකටද පංචේ? චතුරස්රාකාර ඉඩමක් තියෙනවා. මේ චතුරස්රාකාර ඉඩමේ පැත්තක් මීටර් 2යි. පැත්තක් මීටර් 2යි. සමචතුරස්රාකාරයි මෙයා. පැත්තක් මීටර් 2යි. මෙයාගේ වටේට මීටරෙන් මීටරයට කණු හිටවල තියෙනවා. ඕන මීටරෙන් මීටරයට කණු හිටවල තියෙනවා. අ මීටරෙන් මීටරයට කණු හිටවම ඈ. කණු කීයක් තියෙනවද? 1යි. මේව දාන්න 1යි. ඕ ඕ ඕ මේකෙන් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කණු 8ක් තියෙනවා. අටයි දැන් බලන්නකෝ අපි අර එක දිගට හිටවපු වැට කණු වගේ නෙමෙයි නේද මෙහෙම හිටවනම් මෙන්න බලන්න කණු ගාන 1 2 3 4 5ක් වෙනකොට පරතර ගාන 1 2 3 4 පරතර ගාන එකක් කඩේ කණු ගන්නට වඩා නේ ප්‍රශ්නේ ඕක නෙමෙයි මේකේ මේ ඉඩමේ එක් පැත්තකින් බැලුවහම මේ ඉඩමේ එක පැත්තකින් බැලුවාම කණු කීයක් පේනවද මේක එක පැත්තකින් බැලුවාම කණු කීයක් පේනවද මේවන් මේ පැත්තෙන් බැලුවොත් කවුරු හරි කෙනෙක් මේ පැත්තෙන් බලනවා කණු කීයක් පේනවද මෙයාව පේනව නේද ඔව් මෙයාව පේනව නේද ඔව් මෙයාව පේනව නේද ඔව් කීයක් පේවුණාද 3යි මේ පැත්තෙන් බැලුවොත් මෙයා පේනව මෙයා පේනව මෙයා පේනව කණු 3ක් පේනවා මේ පැත්තේ බැලුවොත් මෙයා පේනවා මෙයා පේනවා මෙයා පේනවා තුනක් පේනවා මේ පැත්තේ බැලුවොත් මෙයා පේනවා මෙයා පේනවා මෙයා පේනවා තුනක් පේනවා දැන් මෙහෙම අඳින්නේ නැතුව මම මෙන්න මෙහෙම එකක් දුන්නොත් මේ වගේ ගානක් දුන්නොත් මට උත්තරේ හදලා කියන්න ඔන්න ගාන ඔන්න මම මෙතන ලියනවා සමචතුරස්රාකාර ඉඩමක ඉඩමක පැත්තකින් බැලූ විට කණු පහක් පෙනේ ඉඩම වඩා ඇති කණු ගණන කීයද ආ මට හදලා කියන්න බලන්න අඳින්නේ නැතුව ඈ අඳින්න බෑ ඇඳීම සම්පූර්ණයෙන් තහනම් අඳින්නේ නැතුව මේකේ උත්තරය කියන්න සමචතුරස්රාකාර ඉඩමක පැත්තකින් බැලුව විට කණු පහක් වෙනේ ඉඩම වඩා ඇති කණු ගණන ඔන්න බලන්න අපි හදපු ක්‍රමේ මෙන්න බලන්න හදන ක්‍රමේ දැන් ඔයා හදපු ක්‍රමේ වෙනස් වෙලා මේකට ක්‍රම දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමයි අපි කරන්නේ පැත්තකින් පේන කණු ගණන පැති ගානෙන් වැඩි කරනවා පැත්තකින් පේන කණු ගණන පැති ගානෙන් වැඩි කරනවා ඒ කියන්නේ
පැතකින් කියපේනවා 5යි. පැති ගන්න කියද සමචතුරස්‍ර ආකාර ඉදමක් නයි 1 2 3 4 නේ. පැති 4යි. කීය දෙන්නේ 20යි. නේ 20යි. ඒ 20ෙන් පැති ගන්න අඩු කරනවා. ඒ 20ෙන් පැති ගන්න අඩු කරනවා. කීයද? 16යි. එන කණු කීයද? 16යි. දැන් බලන්න මේක එක ක්‍රමයක්. මේක එක ක්‍රමයක්. මොකද ක්‍රමේ? පැත්තකින් පේන කණු ගන්න පැති ගන්නෙන් වැඩි කරලා පැති ගන්න අඩු කරා. ඔන්න තව ක්‍රමයක්. මේ ක්‍රමයටත් හදුව හැකි. පැත්තකින් පහක් පේනවා නම් මේකෙන් එකක් අඩු කරනවා. පැත්තකින් පේන කණු ගණනෙන් එකක් අඩු කරනවා. පැත්තකින් පේන කණු ගණනෙන් එකක් අඩු කරලා එතන කීයද? 4යි. ඒක වැඩි කරනවා පැති ගණනෙන්. පැති 4යි. උත්තරේ 16යි. බලන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රම දෙක? පැත්තකින් පේන කණු ගාන පැති ගානෙන් වැඩි කරලා ඒන උත්තරෙන් පැති ගාන අඩු කරත් උත්තරේ 16 ආවා. එහෙම නැත්නම් පැත්තකින් පේන කණු ගානෙන් එකක් අඩු කරලා ඒන උත්තරේ පැති ගානෙන් වැඩි කරලා 16 ආවා. මේ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කැමති ක්‍රමයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි නේද? රයිට්. මේක මං හිතන්නේ හැමෝටම තේරුණා නේද මං කිව්ව එක? ඔව් සර්. තේරුණා. ඔව් සර්. බලන්න ක්‍රම දෙක මේ ක්‍රම දෙකක් නෑ මේ ක්‍රම දෙක පළවෙනි ක්‍රමය. තේරුණා සර්. පළවෙනි ක්‍රමය පැත්තකින් පේන කණු ගන්න පැති ගන්නෙන් වැඩි කරලා පැති ගන්න අඩු කරලා එකක් අඩු කරලා පැති ගන්නෙන් වැඩි කරා Taman place ක්‍රමය පාවිච්චි කරා. මොන ඔන්නමම තව ගානක් ලියන්න යන්නේ. මේ ගානටත් උත්තරේ මට කියන්න. හරි? ඔන්න තව ගානක් මම දැන් ලියන්න යන්නේ. වෙන තව එකක් ලියනවා. රයිට් අද මට රතු පාට වාවිච්චි ගන්න වෙලා තියෙන්නේ කළු පාට ඉවර වෙලා එළියට යන්න බෑනේ ගන්න නේද කඩවාල. ඔන්න ඊළඟ ගාන. සමචතුරස්‍රාකාර ඉදමක සමචතුරස්‍රාකාර ඉදමක ඉදමක වටා කණු 44ක් සමදුරින් සමදුරින් සිටුවා ඇත සිටුවා ඇත පැත්තකින් පැත්තකින් වෙනෙන කණු ගණන කීයද එක පැත්තකින් පේන කණු ගණනයි අහන්නේ හදන්න හදන්න උත්‍රේ ඔයා ගත්තද 12යි 12යි එක්කෙනෙක්ගේ උත්‍රේ අනික අය බලන්න 11යි 12යි සර් 11යි 12යි සර් සමහරුන්ට 11යි සමහරුන්ට 12යි 12යි සර් සමහරුන්ට 11යි සමහරුන්ට 12යි 12යි ඔන්න බලන්න 12යි ආ බලමු 10යි සර් අපි 10ක් දැම්මා බලමු හරි 10ක් ඇරිලා බලමු බලන්න මේ බලන්න මේ සමචතුරස්‍රාකාර ඉදම වටේ කණු 44ක් තියෙනවා වටේ කණු 44ක් තියෙනවා නම් එක පැත්ත පැති ගන්න 4යිනේ පැති 4ෙම 44යිනේ ඉතින් අපි 44 4ෙන් බෙදුවා එක පැත්ත ගොයන් කීයක් එනවද 11යි 11යි එක පැත්තක 11යි මේ බලන්න පුතේ එක පැත්තක දැන් මේකේ කණු ගන්න 8යිනේ වටේ කණු 8යිනේ වටේ කණු 8යි පැති 4ෙන් බෙදුවා නම් ඉන්නේ කීයද 2යිනේ පැති 4ෙන් බෙදුවොත් එක පැත්තකට 2යිනේ ඉන්නේ හැබැයි කීයක් පේනවද 3ක් පේනවනේ දැන් මේකෙත් බලන්නකො පැත්තකට ඉන්නේ 11යිනේ පැත්තකට 11යි හැබැයි පේන ගාන මේ 11ට වඩා එකක් වැඩි එහෙනම් උත්තරේ 12යි 12යි කියපුවාගේ උත්තරේ හරි
මම මේක හදුව එක ක්‍රමයක් මට කියන්නේ පටේ තියෙන කණු ගාන පැති ගානේ බෙදුවා 11යි 11ට එකක් එක්කව කරා 12යි පේනවා 12ක් මේ බලන්නක මේකත් එහෙමනේ කණු 8ක් තියෙනවා මේ 8 පැති ගාන 4ෙන් බෙදුවම 2යි ඒකට එකක් එක්කව කරා 3යි 3ක් තමයි වෙන්නේ දින මේ මේකත් ඒ වගේනේ මේකත් ඒ වගේ මේ වටේ දින කණු ගාන පැති ගාන බෙදුවා 11යි 11ට එකක් එක්කව කරා 12යි මේ පළවෙනි ක්‍රමය මේ මොන ක්‍රමයද පළවෙනි ක්‍රමය තව ක්‍රමයක් තියෙනවා ඔන්න බලන්න මේ 44ට පැති ගාන එකතු කරනවා ඒකට තියෙන පැති 4යි පැති ගාන එකතු කරනවා එකතු කරාම කීයද 48යි ඒ 48 පැති ගානෙන් බෙදනවා උත්තරේ 12යි එහෙනම් මේ දෙවෙනි ක්‍රමය පැත්තකින් පැපෙන කණු ගාන හොයනකොට මොකද කරන්නේ මුළු කණු ගානට පැති ගාන එක්කව කරලා ඒන උත්තරේ පැති ගානෙන් බෙදනවා 12යි දැන් මේක තේරෙන්නේ නැති කියලා මං හිතනවා මේක තේරෙන්නේ නැති කියලා මං හිතනවා දැන් හරිනේ මේකේ හරි දැන් බාණ්ඩ 12 ආපු අයගේ උත්තරේ හරි නේ 11 ආපු අයගේ උත්තරේ වැරදි 10 ආපු උත්තරේ ආපු අයගේ උත්තරේ වැරදි ඕම් මං ඊළඟට එනං අන්තිම මේ විදිහ අන්තිම ගාන හදනවා ඔන්න අන්තිම ගාන ලියනවා මේක දැන් හදලා මට කියන්න මේක හදලා කියන්න ඔන්න ලිව ගාන පැති 6කින් යුත් ඉඩමක වටා කණු 36ක් කණු 36ක් සිටුවා ඇත මේකේ පොඩම් මේ මිස පැති 6 සමානය සමාන එහෙම දෙන්න බෑ නැත වැරදිනේ සමාන පැති 6කින් දිඩමක වටා කණු 36ක් සිටුවා ඇත එක් පැත්තකින් බැලු විට පෙනෙන කණු ගණන සොයන්න 7යි කණු ගණන සොයන්න 7යි මේ කණු ගාන 36 පැති ගානෙන් බෙදුවා 6යි. ඒකට එකක් එකතු කරා උත්තරේ 7යි. හරි නේද? ඔන්න දෙවෙනි ක්‍රමයේදී 30 මේ කණු ගාන 36යි 36ට පැති ගාන එකව කරා පැති 6යිනේ. එහෙනම් උත්තරේ 42යි. ඒ 42 මේ 42 පැති ගානෙන් බෙදුවා 6න් උත්තරේ 7යි. හරි නේද? ක්‍රම දෙකයි. ක්‍රම කොයි ක්‍රමයකට ගත්තත් කණු ගානෙන්නේ 7යි. දැන් ඒ ගණන තොන පරණ ගණන් වර්ගයක් ආපහු මතක් කරා. දැන් අපි ආපහු යමු 60 නෙමෙයි කීයද? 53 වෙනි පිටුවට. 53 වෙනි පිටුවට යමු. 53 වෙනි පිටුවේ ගණන් ටික දැන් හදමු. 53 වෙනි පිටුවේ ගණන් ටික right හදුවේ නැත්නම් ඉක්මන හදන් යන 53 වෙනි පිටුව විනාඩියක් දෙන්න නිකන් බලන්න 53 වෙනි පිටුව
හරි මේ ටික බලමු බලන්න පළවෙනි ගාන ගීතාගේ හා රමණීගේ වයස අතර අනුපාතය 1:4 වේ මේකත් අර ඉස්සල්ලා වගේම තමයි හැබැයි අනුපාතයක් දීලා තියෙනවා අපි ඒකත් ඉතින් අර මම ලියපු ක්‍රමයටම ලියන්නේ පුතේ හරි මම ලියපු ක්‍රමයටමයි දැන් මේක පිටුව 53 පිටුව 53 මෙයා සිග්නල් එකම අඩු වෙන අයට තමයි මම මේ ලියන්නේ පිටුව කියලා ඈ මේකේ පළවෙනි ගාන මේකේ ඉන්නව කවුද දෙන්නේ එක්කෙනෙක් ගීතා අනිත් එක්කෙනා රමණී වෙන ගීතා වෙන රමණී වයස අතර අනුපාතය 1:4 වේ 1:4 ඉතින් අපි අර ලියාගත්ත ක්‍රමෙමයි ආයි වෙනසක් නැහැ නේ 1:4 අනුපාතය 1:4 ඊළඟට එකතුව දීලා තියෙනවා 45යි 1 2 45යි මේ දෙන්න එකට එකව කරා නම් 5යි හැබැයි 45 නිසා මේ 45 බෙදනවා 5ෙන් 9යි එහෙනම් 9 කියලා එන්නේ අඩු කෙනාගේ වයස එහෙනම් වැඩි කෙනා හොයන්නේ මේක වැඩි කරන්න ඕනේ 5ෙන් 9 + 5 = 4යි එයි මෙයන් 4යි 4ෙන් වැඩි කරන්නේ 9 + 4 36යි එහෙනම් මෙයාගේ 36යි වයස අපෙන් අහන්නේ කාගේ වයසද රමණිගේ වයස මෙන්න උත්තරේ රමණිගේ වයස 36යි දැන් බා ගන්න හරි නැත්නම් වැරදි නම් වැරදි එක හදා ගන්න හරි ඉස්සලා ගන්න වගේම එකම දේ මොකද්ද අනුපාතය ලියා ගන්නවා ඉස්සලා කිව් එකම අනුපාතයක් විදිහට දීලා තියෙනවා දැන් මම මේ උත්තරේ තමයි ඉරි දෙකක් ගහලා තියෙන්නේ ඈ මේ උත්තරේ හොයා ගන්න. ඔන්න දෙවෙනි ගාන මලිත්ගේ වයස සුමිත්ගේ වයස මෙන් 3 ගුණයකි. මලිත්ගේ වයස සුමිත්ගේ වයස මෙන් 3 ගුණයකි. මලිත්ගේ වයස 3 ගුණයක්. සුමිත්ගේ වයස 1යි. එහෙනම් සුමිත්ගේ වයස 1යි නම් මලිත් 3යි. මලිත් 3යි සුමිත් 1යි. දෙදෙනාගේම වයස එකතුව 28යි. දෙදෙනාම 28යි. මේ දෙක එකතු කරා නම් එන්නේ 4යි 28 බෙදනවා 4ෙන් බෙදුවම 7යි එහෙනම් සුමිත් 7යි 4+3 මලිත් 21යි උත්තරය අහන්නේ මොකද්ද මලිත්ගේ වයස ඕන මලිත්ගේ වයස 21යි හරි ඉස්සලා ටික වගේම නිසා මම නැවත සරයක් අහන්නේ තේරුණාද කියලා මේක තේරෙන්න ඕනෙමයි ඊයා ගන්න අර තුන්වෙනි ගානට ගියා. ඔන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කසුණිගේ වයස සඳුරුගේ වයස මෙන් 2 ගුණයකි. තුන්වෙනි ගාන කසුණිගේ වයස සඳුණිගේ වයස මෙන් 3 ගුණයකි. කසුණිගේ වයස සඳුණිගේ වයස මෙන් 3 දෙන සඳුණිත් 1යි නම් කසුණි 3යි. ආ 10 ගුණයකි. ඕහෝ 10 ගුණයයි. 10 ගුණයකි. අහා කියනවා ඊට පස්සේ ඔන්න බලන්න මේක චුට්ටක් වෙනස් වෙනවා පුතේ මේකේ දෙදෙනාගේ වයසල එකතුව දීලා නැහැ මේකේ දීලා තියෙන්නේ කසුණිගේ වයස කසුණිගේ වයස 50යි කියලා දීලා තියෙනවා කසුණිගේ වයස 50යි නම් සඳුණිගේ වයස කීයද කියලා අහනවා එහෙනම් කසුණි සඳුණි වගේ 10 ගුණයක් වයස නිසා මේ 10 ගුණයක් මේ 50 10ෙන් බෙදුවොත් සඳුනි එන්න ඕනේ එහෙනම් සඳුනගේ වයස 5යි අහන්නේ උත්තරේ සඳුනගේ වයස උත්තරේ අවුරුදු 5යි ඒක තේරුණාද ඒක නම් එච්චර අමාරු එකක් නෙමෙයිනේ සරලයි ඒක තේරුණාද ඔව් 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 ඒ කියන්නේ ඔක කසුණි සඳුනි වගේ 10 ගුණයක් වයසයි කසුණිගේ වයස 50 දීලා තියෙනවා
ඊට පස්සේ අහනවා සඳුනේ කීයද කියලා ඉතින් 10න් බෙදුවම හරි. හරි 10න් බෙදුවම හරි. දැන් ඔක විවිධ ක්‍රමවලට දෙන්න පුළුවන් ඈ. ඔන්න දැන් ඊළඟට මම යනවා එහෙනම් 4 වෙනි ගානට මෙන්න 4 වෙනි ගාන 4 වෙනි ගාන කියන්නේ රමණීගේ වයස සඳුනේගේ වයස වයසින් 5 තුනකි. මේ 4 වෙනි ගාන රමණීගේ වයස සඳුනිගේ වයස රමණිගේ වයස සඳුනිගේ වයස රමණිගේ වයස සඳුනිගේ වයසෙන් 5න් 3යි රමණිගේ වයස සඳුනිගේ වයසෙන් 5න් 3යි හරි ඒ කියන්නේ සඳුනිගේ වයස කොටස් 5කට බෙදලා කොටස් 3ක් ගත්තොත් රමණිගේ වයස එනවා හරි ඒ කියන්නේ සඳුනි 1යි නම් රමණි 5න් 3යි අපෙන් අහනවා සඳුනිගේ වයස අවුරුදු 10යි නෝ. ආ සඳුනිගේ 10යි කියලා දීලා තියෙනවා. රමණිගේ වයස තමයි අහන්නේ. දැන් මොකද්ද මේ කියන්නේ? රමණිගේ වයස සඳුනිගේ වයස වගේ 5න් 3ක්. 5න් 3ක් කියලා කියන්නේ සඳුනිගේ වයස 1යි නං රමණි 5න් 3යි. ඒ කියන්නේ සඳුනිගේ වයස කොටස් 5කට බෙදලා ඒ වගේ කොටස් 3ක් කරගත්තා නම් රමණිගේ වයස එනවා. එහෙනම් අපි සඳුනිගේ වයස කොටස් 5කට බෙදමු. ඒ කියන්නේ 5න් බෙදමු. බෙදුවාම 2යි. ඒ වගේ කොටස් 3ක් අරගමු. 3 + 2 6යි. එහෙනම් රමණිගේ වයස කීයද? අවුරුදු 6යි. ආන්නේ රමණිගේ වයසද? ඔව්. එහෙනම් රමණිගේ වයස අවුරුදු 6යි. අපි බලමු මේක තේරුණාද කියලා. ආ මේක තේරුණාද? තේරුණාද? ඔව්. තේරුණාද? දෙන්නනේ හරි ඔන්න බලන්න ආයසරයක් කියලා දෙනවා ආයසරයක් කියලා දෙනවා මෙන්න ආයසරයක් මේක අපිට කියන්නේ රමණිගේ වයස සඳුනිගේ වයසෙන් 5න් 3යි රමණිගේ වයස සඳුනිගේ වයසෙන් 5න් 3යි කියන්නේ සඳුනි 1යි නං රමණි 5න් 3යි ඒ කියන්නේ සඳුනිගේ වයස කොටස් 5කට බෙදලා ඒ එන වගේ තුනක් ගත්තොත් රමණිගේ වයස එනවා නේද මේ සඳුනිගේ වයස 10 දීලා තියෙනවා ඒ 10 කොටස් 5කට බෙදමු බෙදුවාම 2යි ඒ වගේ එන තුනක් ගමු 3 + 2 6යි ඔන්න ඒක උත්තරය ආවා 6 ඕම් බලන්න ඊළඟ ගාන මොකක්ද ඊළඟ ගාන ඊළඟ ගාන තමයි 5 වෙනි ගාන ඔන්න 5 වෙනි ගාන 5 වෙනි ගාන ලක්ෂිතගේ සහ හසිතගේ වයස්වල එකතුව නෑ වයස් අතර අනුපාතය 2:4 වේ අනුපාතය කියවම ඔබ ලියන්නේ අර අපි ඉස්සර ලියවත්ත වගේමයි ලක්ෂිතගේ හා හසිතගේ වයස් අතර අනුපාතය 2:4 වේ ලක්ෂිතගේ වයස අවුරුදු 16 නම් ලක්ෂිතට 16යි අහන්නේ හසිතට කොච්චරද කියලා ලක්ෂිතට 16යි හසිතට කොච්චරද කියලා අහන දැන් මොකද කරන්නේ කොටස් 2ක් 16යි කොටස් 4ක් කීයද කියලා නහන කොටස් 2ක් 16යි කොටස් 4ක් කීයද එහෙනම් අපි මොකද කරන්නේ 16 බෙදනවා මේ දෙකෙන් 8යි ඒ 8 වැඩි කරනවා මේ 4ෙන් උත්තරේ 8 වරක් 4 32යි උත්තරේ මෙතන ඉන්නේ 32යි හසිතගේ වයසද උත්තරේ ගහන්නේ හා නෑ අහන්නේ ඒක නේ එහෙනම් ඔන්න බලන්න 32යි හසිතට. හසිතට 32යි. ආවේ කොහමද? ලක්ෂිතගේ හසිතගේ වයස අතර අනුපාතය 2:4නේ. මෙයාට 2ක් නම් මෙයාට 4ක් වෙනවා. දැන් මෙයාට 16ක් නම් මෙයාට 32යි. ඒක දෙගුණේ නේ. ඇයි දෙකේ දෙගුණේ 4යි. ඒ වගේ තමයි අපි මොකද කරේ 16 දෙකෙන් බෙදුවා 8යි. 8 වරක් 4 32යි. අහන්නේ මේ දෙදෙනාගේ වයස්වල මුළු එකතුව. එහෙනම් මේ 32ට මේ 16 නැවත එකතු කරන්න ඕනේ. උත්තරේ එන්නේ 48යි වයසල එකතු 46යි දෙන්නගේ වයසල එකතුනේ අහ ලක්ෂිතට 16 හසිතට 32යි නං මේ 16 32 එකට එකව කරාම 48යි 48යි වයසල එකතු මේකේ උත්තරේ පහේ උත්තරේ ඒක හරිද නැවත කියා දෙන්නම් ලක්ෂිතයි හසිතයි අතර අනුපාතය 2:4යි 2:4යි එහෙමනම් ලක්ෂිතගේ 16යි වයස අපි 2:4 අනුපාතය ගත්ත නිසා කෙනෙකුට ටග් ගාලා ඔක 1:2 කියලා හිතලා දෙකෙන් වැඩි කරන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නේද? 16 මේ දෙකෙන් බෙදුවා. මේ 4 වැඩි කරා එන්නේ උත්තරේ.
दासी देखिए मैं दो माटा ही आटा में हाथ ले मेडिकलम तीस देगा ये ना लाख से तो दासी आई हस्तर तीस देगा तीन नगे वाले से लेकर तू है हाथ ले सटाई दासी तीस देगा एक रेखा होगा ना हाथ ले सटाई और ना हाथ पास से निगान हारी दें याना हाईवे निगान टर हाईवे निगान टर मैंने हाईवे निगान हाईवे निगाने बालाना अब बातिये के वायसे बोसित के वायसे न आर देखी बातिये बोसित इन्हें बासित के वायसे बोसित के वायसे न आर देखी बोसित के वायसे न आर देखी क्या ने बागे इन्हें बोसित टट एकाई नंग बासित टट बागे इन्हें बोसित टट एकाई नंग बासित टट बागे ऐ बातिये के वायसे बोसित के वायसे में आर देगी आर देख के न बागे दें किये न वां बोसित के वायसे विहंग के वायसे न आंतावे किने किनो और न विहंग आता है न विहंग इड बासे किने महाद्द बोसित के वायसे विहंग के वायसे न आर देगी बोसित के वायसे विहंग के वायसे न आर देगी एक याने बोसित र एकाई ना विहंग र देगाई ऐ बोसित के वायसर विहंग के वायसर बाग गया ही ना विहंग कर देखा ही ना बोसित रेखा ही ना बोसित रेखा ही ना विहंग कर देखा ही ये लगड़ा पेंगा हाँ ना वाह तीतना के वायसर लेकर तो हाथलिस देखा की तीतना के वायसर लेकर तो हाथलिस देखी मैं तुम देना के वायसर लेकर सुबह हाथलिस देखा ही दें आप पेंगा हाँ ना मुकद्दहाने बोसित के वायसर की ये लगी ना और ना मामा आ रहा ना मैं बाग की ये लगा सांपूर्ण गाना कर गाना හරි කොහොමද බාගේ සම්පූර්ණ ගාන කර ගන්න නේ අපි මෙහෙම ගමු මේ ඔක්කොම පැත්තකට දාලා මෙන්න මෙහෙම ගමු උනා පන්සලේ මුලින් නම් බාතියගේ වයස බෝසිතගේ වයස මෙන් අර්ධයකි බාතිය බෝසිතගෙන් භාගයයි නම් බාතිය එකයි නම් බෝසිත දෙකයි එහෙම ගත්තම ලේසි හරි බාතියගේ වයස බෝසිතගේ වයස මෙන් භාගය කියන්නේ බෝසිතගේ වයස බාතියගේ වයස මෙන් දෙගුණයකි එකට දෙකයි විහංග ගේ වයස බෝසිත වගේ දෙගුණයක්ලු ඒ කියන්නේ බෝසිත විහංග වගේ භාගයක් නම් විහංග බෝසිත වගේ දෙගුණයක් ඒ කියන්නේ දෙවරක් දෙක හතරයි දැන් මේ අනුපාතය ගන්න එක තේරෙන්න නන මම ආයෙ කියනවා මේකේ ඔන්න කියන විදිය බාතියගේ වයස බෝසිතගේ වයසෙන් අර්ධයකි බාතියගේ වයස බෝසිතගේ වයසෙන් අර්ධයකි හරිද ඔව් දෙකයි නං එකයි බෝසිතගේ වයස විහංගගේ වයසෙන් අර්ධයකි හරිද ඔව් හතර මෙයා දෙක නම් මෙයා හතර මේ තුන් දෙනාගේ වයසල එකතුව කීයද 42යි මේ තුන් දෙනාගේ වයසල එකතුව කීයද අවුරුදු 42යි තුන් දෙනාගේ වයසල එකතුව අවුරුදු 42යි අහන්නේ බෝසිතගේ වයසනේ අපි කරන්නේ පුතේ 4යි 2යි 1යි මේ ඔක්කොම එකතු කරනවා 4යි 5යි 6යි 7යි 4යි 5යි 6යි 7යි මේ ඔක්කොම එකතු කරනවා අතරයි 5යි 6යි 7යි ඒ 42 7ෙන් බෙදනවා බෙදුවම උත්තරේ 6යි 4යි 42යි මේ 6 කවුද 6 එන්නේ බාසිත අඩුම කෙනාගේ වයස ඔය එන්නේ හරි අඩුම කෙනා එන්නේ 6 එහෙනම් මේ වගේ දෙගුණයක් නම් බෝසිත 12යි ඒ වගේ දෙගුණයක් නම් විහඟ 24යි එහෙනම් විහඟට 24යි බෝසිත 12යි පාතියට 6යි දැන් අපේ උත්තරය බෝසිතගේ වයස අවුරුදු 12යි බලන්න ඒක හරි නේද කියලා බලන්න ඒක හරි නේද බලන්න මේක තේරුණාද කියලා බලන්න තේරුම් නැත්තම් කියන්න හරි අයිත් කියලා දෙන්න ඕනේද නැහැ තේරුණාද තේරුණාද අයිත් කියලා දෙන්න තේරුණා සර් තේරුණා ඔව් සර් හරි ඔන්න මම කෝකටත් කියලා ආයෙත් තව කේවිච නැති කෙනෙක් ඉන්නවනේ කිව්වේ නැති උනත් කමන්නේ මම ඕන ඒක ආපහු කියලා දෙනවා ඔන්න ආයෙ කියලා දෙනවා මේ කියන්නේ මොකද්ද බාතියගේ වයස බෝසිතගේ වයසෙන් අර්ධයකි බෝසිත 2යි නම් බාතිය 2යි භාගේ විහංගගේ වයස වෙන බෝසිතගේ වයස භාගයයි එහෙනම් මෙයාට 2යි නම් මෙයාට 7යි මෙයාට 1යි නම් මෙයාට 2යි ඒ වගේ දෙගුණයක් වෙනක 4යි එහෙනම් බලන්න මේක එක්කව කරාම 4යි 5යි 6යි 7යි 3 දෙනාගේ වයසල එකතුව 42 නිසා මේ 7ෙන් 42 7ෙන් බෙදුවා බෙදුවම 6 ආවා 6 කියන්නේ අඩුම වයස තියෙන එක්කෙනාගේ වයස
නම් 1 6යි නම් ඒ වගේ දෙගුණයක් බොහොසිත නම් බොහොසිත 12යි. විහඟට ඒ වගේ 3 දෙක මේ වගේ දෙගුණයක් 24යි. දැන් ඔන්න බලන්න ඊළඟ ගාන 7 වෙනි ගාන 7 වෙනි ගාන 7 වෙනි ගාන කියනවා ඉන්දුගේ දැන් වයස ඉන්දුගේ දැන් වයස 12කි. ඇයගේ මවගේ දැන් වයස ඇයගේ මවගේ දැන් වයස ඉන්දුගේ වයස මෙන් 4 ගුණයට වඩා දෙකක් වැඩිය. මේ 12 4න් වැඩි කරලා ඒකට දෙකක් එකතු කරනම් මවගේ වයස එනවා. මවගේ දැන් වයස ඉන්දුගේ වයසේ 4 ගුණයට වඩා දෙකක් වැඩිය. 4 ගුණයට වඩා දෙකක් වැඩි. 4න් වැඩි කරලා දෙකක් එකතු කරනවා. එනම් කීයද? 12 සරක් 4 48යි. දෙකක් එකතු කරාම 50යි. එනම් මවගේ වයස කීයද? 50යි. උත්තරය ආව 50යි. උත්තරය ආව 50යි. බලන්න හරියද කියලා. 7 වෙනි ගානේ. උත්තරේ 50යි. ආයි කියන්නම්. ඉන්දුගේ දැන් වයස 12යි. මවගේ දැන් වයස එවේමියාගේ 4 ගුණයකට දෙකක් වැඩි. දැන් 12 සරක් 4 48යි දෙකක් වැඩි කියන්නේ 50යි. ඔන්න ඊළඟට බලන්න 8 වෙනි ගාන දුවගේ වයස මෙන්නට දුවගේ වයස මවගේ වයස මෙන් 6න් 1කි. දුව 6න් 1යි මව 1යි. දුවට 1යි නම් මවට 6යි. මවට 1යි නම් දුවට 6යි නේ. එහෙනම් දුවට 1යි නම් මවට 6යි. දැන් අපෙන් අහනවා මවගේ වයස අවුරුදු 30යි. අම්මට 30යි. දුවට කීයද කියලා අහන්නේ. අම්මට 30යි නම් මේ 30 බෙදනවා 6න් 5යි. එහෙනම් දුවට 5යි. හරි දුවට 5යි. මේක අපෙන් අහන්නේ දුවගේ වයස අවුරුදු 5යි. මෙන්න දුවගේ වයස අවුරුදු 5යි. දුවගේ වයස අවුරුදු 5යි. දැන් බලන්න 9 වෙනි ගාන ඒක තමයි මේ පිටුවේ අන්තිම ගාන. හරි අපි හැමදාම අර විදිහට අමාරු ගණන් දෙක තුනකුත් නැවත මතක් කරගමු. ආ නැත්නම් අපිට ඒව අමතකම වෙලා යනවා. 9 පියාගේ වයස මෙන්න පියාගේ වයස පුතාගේ වයස මෙන් 5 ගුණය කියන පියා 5යි පුතා 1යි. පියාගේ වයස පුතාගේ වයස මෙන් 5 ගුණයට වඩා ඕ 5 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩිලු. මේ 5 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. හරි 5 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. ඒ කියන්නේ 5 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. පියාගේ වයස පුතාගේ වයස වගේ 5 ගුණයට වඩා අවුරුදු 5ක් වැඩි. දීලා තියෙනවා පියාගේ වයස 45යි කියලා. 5ක් වැඩි. 5ක් වැඩි. 5ක් අඩු කරනවා. 5ක් වැඩි නිසා 5ක් අඩු කරනවා. එතකොට කීයද? 40. 5 ගුණය නිසා මේක බෙදනවා 5ෙන්. බෙදුවාම 8යි. එහෙනම් පුතාට 8යි. දැන් බලන්න හරියද කියලා. පියාගේ වයස පුතාගේ වයසේ 5 ගුණයට වඩා 5ක් වැඩි. 8 වරක් 5 40යි. 5ක් වැඩි නිසා 5ක් එක්කව කරා 45යි. හරි නේද? එහෙනම් ඔන්න අපි ඒ 9 වෙනි ගානත් හැදුවා. දැන් 9 වෙනි ගානත් අපි හැදුවා. දැන් බලන්න 9 වෙනි ගාන තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද්ද ඒ කියන්නේ කියලා. 9 වෙනි ගාන පියාගේ වයස පුතාගේ වයසේ 5 ගුණයට වඩා 5ක් වැඩි. පියාගේ වයස දීලා තියෙනවා 45යි කියලා. එහෙනම් 5ක් වැඩි නිසා 5 අඩු කරා 5 අඩු කරාම 40යි. 45ෙන් බෙදුවාම තමයි පුතාගේ වයස 8යි. මොකද්ද? මට සිග්නල් නැතුවා. ඒකේ ඉඳන් නම්මෙට වෙනකම් උත්තර දෙන්නේ නැවද? ඒත් හැම වෙලේම සිග්නල් නැති වෙනවනේ. මොකද? දැන් ගණ්ඩ වෙනවා ක්ලෝ කාට් හරි පුනාලේ. සිග්නල් නැති වෙන ඉඳන්. ඔව් මම උත්තර ටික කියන් එනවා. මේකේ රෙකෝඩින්ග් එක එවනවා නැවත බලා ගන්න ඈ. එකේ උත්තරේ 2 36 එකේ උත්තරේ 1 21 තුනේ උත්තරේ 3 5 හතරේ උත්තරේ 2 6 පහේ උත්තරේ 1 48 හයේ උත්තරේ 3 12 හතේ උත්තරේ 3 50 අටේ උත්තරේ 1 5 නවයේ උත්තරේ 3 8 අය කියන එකේ දෙවෙනි උත්තරේ 2 පළවෙනි උත්තරේ 3 තුන්වෙනි උත්තරේ
हतरे देवी उत्तरे पहे पलविनी उत्तरे हये तुंगिनी उत्तरे हते तुंगिनी उत्तरे अटे पलविनी उत्तरे नमे तुंगिनी उत्तरे उत्तर टिक गह गण गति वेडन्ने गान हतन क्रमे दनगण ओणी ऐ सिग्नल प्रश्न मम्मी बेस सूम रिकॉर्डिंग मंगावती रिकॉर्डिंग मंगवाटेनो नवत बला नवत बलला नवत हरियट अवबोध करबोध कर विशेष गान नवत बला बल इवरला बस नवत तेरूगा हरी अद्दावस मिथन इवर करे अट विसी हा එනිසා අපි මෙතනින් අපි අද දවසේ වැඩි ඉවර කරමු ඊළඟ ගානට යන්න වෙලා නැති නිසා අපි දැන් ඔන්න සිකුරාදා සමාලාට මේ ගණන් ඔතන ඉඳන් දැන් කරන්නේ මොකද්ද අපි ඉවර කරපු පිටුව ඉවර කරපු පිටුව තමයි 53 ඉඳන් තමයි දැන් යන්නේ හැබැයි මම කරන කොට පුතේ මම මේක විතරක්ම කරන්නේ අර වෙන ගණන් ටිකත් ඔයාලට මන් දෙනවා නැත්තම් මේ පොඩි ගණන් හදා හදා ඉඳලාම හරියන්නේ නැති නිසා මේකත් කරමු මේක ඉවර කරන්න ඕන නිසා ඒ වුණාට පැය භාගයක්වත් මම දැන් වෙන ගණන් වලට අර ගන්නවා මේක හදන අතරතුරේදී ලෑස්ති වෙන්න සිකුරාදට වෙන ගණන් ටිකකුත් හදන්න හරි මේ ටික විතරක්ම නෙමෙයි සමහර සිකුරාදා අපේ අනිත් ටීචර් කරන්න තිට තියෙනවා කෙසේ වෙතත් මම කරන දවසට මම වෙනම අලුත් මේ අලුත් ගණන් ටිකකුත් අමාරු ගණන් ටිකකුත් ඔයත් එක්ක හදනවා ඒ වට ලෑස්ති වෙන්න හරි ඉතින් අද දවසේ උපන්ති ඉවර කරමු හැම දිනාටම සුබ උදෑසනක් ඔය රෙකෝඩින්ග් එක මං එවනවා ගෲප් එකට නේද සර් ඔව් ගෲප් එකට දානවා නැවත බලන්න මේක නැවත බලලා ඉවරලා බැරි වෙච්ච උත්තර දිනනවා හදා ගන්න අර අමාරු ගණන් දෙකක් තෝනේ ඒ අමාරු ගණන් දෙකේ ක්‍රම දෙක නැවත බලා ගන්න මේක බලලා අනිවාර්යෙන් බලන්න ඒක හා අයිබෝවන් සර් අයිබෝවන් අයිබෝවන් සර් අයිබෝවන් Thank you sir අයිබෝවන් රෙකෝඩින්ග් එක हरी